ඊයේ පාසල් වලට පැමිණීම හොඳ මට්ටමක තිබුණා. එදා ජනතාව බය කරන්නේ නැතුව 13 වෙනිදා පුපුරනවා කියලා විශාල භීතියක් ඇති කර එහෙම නොකර සිටියානම් මීට පෙරම මේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ සති ගණන් කඩාකප්පල් නොවි ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. ගිය සිකුරාදා වෙනකොට බ්‍රහස්පතින්දා වෙනකොට ළමයිගේ පැමිණීම වේගෙන් වැඩි වෙන නිසා සමුද වෙද්දී මේ ප්‍රශ්නේ निराකරණය වෙන නිසා මේකේ ලකුණු දාගන්න දේශපාලඥයෝ ගිහිල්ලා සම්දර්ශන පවත්වුවා. ඉතින් අපිට ඒව නවත්තන්න බෑනේ. මේ වටත් ඉඩ දීලා තියෙන රජයේ තීරණය කරා මේ මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතට ගන්න මේ සියලුම පාසල් අරගෙන විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ නියාමනයට යටත්ව ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පාසල් මිශ්‍ර පාසල් වශයෙන් තබා ගන්න සියලුම ජාතීන්ට සියලුම ආගම් වලට පොදුවේ ඉගෙන ගන්න පුළුවන් පාසල් බවට පත් කරා. රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් එළවී ඇති චෝදනා තේරීම් කාරක සභාව හරහා ඔප්පු වුවහොත් පැකිලීමකින් තොරව තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අපි තීරණය කරනු ලැබුවා රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා නම් ඒ සඳහා සියලු පක්ෂ වලින් සැදුම්ලත් තේරීම් කාරක සභාවක් දාන්න. මේ තේරීම් කාරක සභාවේ තීන්දුවමත් එතුමා වැඩිකාරියක් විදිහට ඔප්පු කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් කිසිම පැකිලීමක් නැතුව තීන්දුව తీරන ගන්න. අපිට සාධාරණ සහ ඔප්පු කළ හැකි දේවල් තිබිය යුතුයි ඒ විශ්වාස භංග යෝජනාවට එරෙහිව ඡන්දය දෙන්න. විශ්වාස භංග දෙකක් ගෙනල්ලා තියෙනවා දෙකම එක ස්ථීරවම පරාජයටපත් කරනවා. අපිට අවශ්‍ය නම් ওই විශ්වාස භංග ගේන පැති වලින් අපි අරගෙන අපේ ඡන්දය පාවිච්චි කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා.